ජූලි මාසේ අග වෙනකොට අස්වැසුම ප්‍රතිලාබ දෙන බව සුභසාධක ප්‍රතිවෙලාබ මණ්ඩලය ප්‍රකාශ කලා හැබැයි දැන් අගෝස්තු මාසේ මැදත් වෙලා කිසිගෙනකුට තාමත් අස්වැසුම ප්‍රතිලාබ ගෙවල නෑ. මොකද වෙන්නේ මේ පිබඳ වැැගන්න අ අපේ පැතිකට ට සරට තාවම ෞරවෙන් රාධනාන කළලා සුබසාන්ධට ප්‍රතිලාබභ මණ්ඩලේ අධ්‍යක්ෂ ම්ඩල සමාජික Hට කමල් පත්න සිරි මහත් ැට සුබදසන. ඒ ඔබතු කිව ජුලිමාසක වෙනකට ගවෙනවා කියගේ ලස්සම ත තාාව නෑ ඇතස අසෝකත් මාත් පැතිිට වැඩටරහ දම කිව ජලි මාස තිස්සෙක්වෙද වොට ගෙෙනවා කියල ඉ ඇතවසේ මට කියන්න තියෙන්නේ. අසෝක පිළි ගන්නවාද. ජූලි මාසෙ තිස්සෙක් වෙන්ද වෙනකොටත් හයලක්ෂ අසූදාහක් අලුතෙන් ගිනුම් ආරම්භ කරලා තිබුණවා. ජූලි තිස්සෙක් වෙද වෙනකොට. ඒකින් පැහැදිලි වෙන්නේ. ලංකාවේ අපි තෝරාගත්ත කණ්ඩායම අපි නම් ප්‍රසිද්ධකරපු ඒ කණ්ඩායමේ විශාල සංක්‍යාවක්. ඒමගේ එකවන්ස් ඇතවසේ මේගැන ගිනුම් නිවැරිදිව පවත්වාගෙන යාමක් සිදු වෙලානෑ. ඉදි මෙතන්දි මම විශේෂයෙන්ම කියන්න ටඕනොම පැතිකට වැඩසටහනයේද. ඒ අපි සාකච්ඡා කළ යුතු කියලා අපිට ඉඳදු කර අනිවායෙන්ම අපි මේ පිළිබඳ ස්වාබල්නොට අපිට අහුුණ බරපතල ගැටලු මේ ගෙනුම් සම්බන්ධෝ. උදාහරණයක් විදිර ගත්තොත් duුි ID numbers එකගන හිතන්න පුළුවන්ද මේ ජාතික හැදනුම්පත් අංකය දීගණය වෙලා තියෙනු සමහරය සමහර duුපලික bankක එකව නම්බ එක දීගන්නේ වෙලා තියනු මෙ මෙවැනි ප්‍රශ් දැන් උදාහරයක් විදිර ගත්තොත් අපිට ඩුපලිකට බැෑන්කේකවන්ස් තියෙනවා හර්දාස් පන්සියක් විතර පිහවාගත්. සුභසාදන ප්‍රතිලාව ගෙවන්න අස්වැසුම ගෙවන්න තෝරගත්ත අයගේ බැංකු ගිනුම් නැතිහින්ද ගවවාගන්න බැරුුණ. බැංකු ගිනම් නැති නිසා ගෙවා ගන්න බැරිවුණ තිබුණු බැකු ගිනම් ලාර ගැටලු තිබුණ එතින් පපසුරමාතය දැන්නේ කලින් බලුවහම. මේ තොරොතුරු බතුමා ෙවල් ගාන ගල්ල රැස්කර ගතන ID කාඩ් බැලවා මේට ැබ්වලට දාගත්ත ඊට පස්සයක නැවත තවරු කර ඉද ලොකු ගමනක් අපි ගිල්ලන මෙතැට කොතරද මේක වැරදුනි මේක ඇත්තවසයම වැරදුනී අප අර මුලින්ම ඉල්ලුම් පත්‍රය දාන අවස්ථාවේ අපි ඉල්ලුව ගිනුම් මංකය ඒ අවස්ථාවම පිල්ලුව. ඒ ඉල්ලොපු ගිනුම් මංකයේද සමහරු දීල තියෙනවා අර වයස දහට වනතෙක් මුදල් ගන්න බැරි ගිනුම්මන් කත් තියෙනවා. ඉලාට ඇත්තවසීම සමහරයවැයි ඩේ එන්ට්‍රීවලදි සමහර හත කියන එකට එක වැදිල තියෙනවා. එක කියන එකට හත වෙදිල තිය වන්නේ ඒ වගේ වෙන් අස්ච්ච පවා බැංකූලිින් අපිට වාර්තා කරා ඉති මේක රිජුව ඒ ගිනුමටම කරන බැරකිරීමක් නිසා ඇතෝසිම අපිට ගැටලුවක් තිබුණා මේ පිළිබඳුව පරීක්ෂාවකින් තොර ගෙව්ොත්. ඒ මූල්ලේ රෙගුලාසි උල්ලන්ගනය කිරීම බවට රජේ පැත්තෙන් පත්වෙන. රජිනල ධරෙක් විදියට පත්වෙන තෙර මේවා නිවැරදි කිරීම ඇතෝසිම අපි කල්පනා කරා සිදු කළ යුතුවෙන කියනෙ හැබයි ඔබට මං අද සාහතික ඇත් දෙෙන මේ සතිය තුළ අපිට පුළුවන් මේ ගෙවීම ආරම්භ කරන්න. සිකුරාද වෙනකොට මේ ගෙවම් කරන්න පුළුවන්ගේ ලොබ කියන්න අපි මේ සතිය වෙනකොට ගෙවම් ආරම්භ කරනවා ඒවගේම ජූලි මාසි තිස්සෙක්ෙන්ද වෙනකොට අපි හයලක්ෂ අසූදා අපිට නවගිනුම් ආරම්භ කර ඉන් පසුව අද වෙනකොටත් නවගිනුම් ආරම්භවීම තියෙනවා. මේ අයටත් ලබන සතිය වනවිට අපිට ගෙවීම් කිරීම සිදු කරන්නට පුළුවන්. අස්වැසුම ගෙවන සමාජ සුපසාධක මණ්ඩලේ තේමාව වෙන්නේ ආවැසි තැන අස්වැසුම කියන එක තමයි සමාජ සුපසාධක මණ්ඩලේ උදරෘත්ත පාටේ අවැසි තැටනය අපි ගවන්න ඕන ඇ. තැන් මේ අභි ආශනා වැඩේ. දැ මුලින් පටන්ගත්තේ මොකද බලන්න ඇත්තෝසේම අපි පටන්ගත්තේ විරෝධතා පරීක්ෂාවට ප්‍රමුඛතා දෙනවා. එතන ඉන්නවා දෙලක්ෂ දාහත්දාහ. සමා වෙන්න දෙලක්ෂ දාහත්දාහගේ විරෝධතා තියනෝ විරෝධතාවේ කියලා දැ අපේ හිතේ යන විරෝධතා කියවා විධ විරෝධා අපේ හිතේ තියනවා අප ඔොලුව තියෙනවා. ඔබතුමාලා විරෝධතා කියල කියන්නේ මොනවට. ත්වසයම මෙතන විරෝත්තා කියලා කියන්නේ අසෝක මෙන්න මේ පුද්ගලයාට ඇයි ගෙවන්නේ අශසසුම අර අවසි තැනන ඒක තමයි කතාව ඇයි ගෙවන්නේ මෙයාට මේ තරම් දේපලතියනවා මෙයා ගමේ ඉන්න පොලිමුදල නමුත් මෙයත් මේකට සුසුවන් ලබල තියනවා අපි නිසා විරෝත්ධාවය දානෝම මෙයාට විරුද් ඔන්න එවැනි විරෝද්ධතා තමයි මේ දෙලක්ෂ දහත් දහක් තියේ හැබැ අර අටලක්ෂකට වැඩි. අභ්‍යාචනාවලදී ඇතෝසි අසෝග මොම කියන්නට ඕන මේකේ වැඩි පුරුම තියෙන්නේ අර දුප්පත් කියන කැටගරියකට ඒ කණ්ඩායමට හසුවෙච්ච විශාල සංඛ්‍යාවක් කියනවා නෑ. අපිට දුගී දුප්පත්. ඩයමට පි වැටෙන්න්නට ඕන එකගැනට පාලුස්දාහ ලැබෙන්න්නට ඕන කියෙනෙක තමයි. ඒ අගේ ඉල්ලීම බෝවට පත්වෙලලා.තමේ අපිාචන අපි තේරුම්කම කමල් පත්ර මාත්තයක් කියන කාරණය වැදගත් අවබෝධරන්න මොකද අස්සුම ගෙවන්නේ කාණ්ඩ හතරක් ඇයටතේ. එක කාණ්ඩයක් අන්ත දිලඳු. මාසකට රුපියල් පාලොස්දාහක් ගෙවනවා. තවකාණ්ඩයක්කි න්නෝ දුපත්. ඒ අයට ගෙවනවා මාසකට රුපල් අටදහස් පන්සීයක්. තවකාණ්ඩයක්කින්න අවධානමට ලක්වූ. ඒයායට රුපියල් පන්දාහක් ගෙවනවා. ව පිරිසක්කින්න්නො සංක්‍රාන්තික මේ අයට මාසකට ගෙවන්නේ දෙදවස් පන්සියයි ඒ කියන්නේ දැන් මේ අභ්‍යාජනා කරන්නේ සංක්‍රාන්තිකාය ඉල්ලනො මවධාන කල අවධරමට ලක් හෙම බොහෝවිට සංක්‍රාන්තිකයත් ඉල්ලනො අන්තදුකි පහස්ථයි කටගදාය කටගරීගරතමයි මේ වැඩිම තරගේ සහ වැඩිම අභ්‍යාචනා ඇවිල තියෙන්නේ දැන් මෙතෙන්ද අපි තේරු ගන්න ඕන දෙයක් තියෙනවාන අභාචනාදාන්න මොනවද තියෙන් ඕන මූලික අශ්‍යද මොකින් දභ්‍යාජනයක් මතුවේ. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් කසෝ ගැහුවේ මෙ මේක තේරුන්ක ගත යුතුම දෙයක්. සමාජය තේරුන් ගන්නත් ඕන මේ ප්‍රතිලාබින් මේක තේරුම් ගන්නත් ඕන. අපි සමීක්ෂණය කරන්නේ මුලින්ම අපේ නිලධාරියෙක් ගිහිල්ල සමීක්ෂණය කර. ඒ සමීක්ෂණයේදී ආදායම ගැන වියදම ගැන හරකබානගැන දේපොල ගැන ගෙදර උලු තියනවාද සිමින්තිදාලද වැසිකිලියක් මෙන මේ සියල් අපි සාකච්ඡා කතාා. අරගෙන මේක අපි ගත්තා ඇත්පෙහෙකට. මෙන්න මේ තොරතුරුවල යම් වරදක් වෙලා තියෙනව නම් අන්න ඒක නිවැරදි කිරීම සඳහා තමයි අපි අභියාචනාවලට අවස්ථාව දුන්. හැබැයි ඇවිල්ල තියෙන අභියාචනාවල වැඩිපුරතියෙන්නේ ඒ ප්‍රශ්නය නෙමින්. වැඩිපුර යෙන්නේ අපිට හිමිවෙන්න ඕන පලුස්දාහ හැබ අපි දැන් දෙන්නේ දෙදස් පන්සීයේ නැ අපිට හිමිවෙන්න ඕන පාලු න්න න දෙන්න තෝරගෙන න්න තෝරගෙන තියෙන්නේ. එවැනි අභියාජනා තමයි වැඩි පුරප්‍රමාණයක් දකින්නට ලැබෙන. ද මේක ගත්තතාහමිස් සල් බලමුක විරෝධතා විෝධ යනො ලක්ෂ දාහත්දදාහක ලොකු ගානක්. තැ මේක විභහග කල්ලලා ඉවර කරන්න කවදද. ඇතවසේම විරෝත්තා පරීක්ෂාව කියන එක දැන් ප්‍රාදේශයල්ලයකම් කොට්ටාස තුන් සී හතලිස් ගානකට බෙදුනම මේක එචර ලොකු ානක් නෙගී හැබැයි සමහර පැතිවලි ප්‍රදේශලයක මරු සමග සාකච්ඡා කරනකොට දිසාපතිවරු සමග සාකච්ඡා කරනකොට අපිට වාර්තා වනාා දැ පදවිය වගේ තනක් දැන් ඇත්තවසේම කැබැතිගොල්ලෑ වගේ ප්‍රදේශයක් නැඳං මොන්රාගල අපිටම සියබල ආ්ඩුව වගේ ප්‍රදේශයක් ගත්තම විශාල භූමි ප්‍රදේශයක් තියෙනවා. එකොළ මේ අයට සමහරිට කැඳෙවෝම විශාල දුරුවක් යන්ඩ වෙනවා. ඒ නිසාඉකළ ඉල්ලවා තවත් කමිටුවක් පත්කරගන්න අවස්ථාව දයන්න. තව කමිටු දෙකක් පත්කරගන්න අවස්ථාවදෙන්. අපි ඒ සඳහාත් ඉඩ කඩ ලබාතුන්න. ඒ අනුව අපිහිතනවා සතියක් ඇතුළට මේ දෙලක්ෂ දහත්දා පරීක්ෂා කල අවසාන කරන්න පුළුවන්ගසෝක. ඒක යන්නේ සියලුම විරෝධතා ලබනසතිය මුලවෙනකොට පිහිතනවා? මේ දෙලක්ෂ දහත් දහ පරීක්‍ෂා කිරීම ලබනසතිය මැද විතරෙනෝට අවසානුවේ කියලා. පත්මුශ්‍රමත්ත දැන් අපි පහුගේ දවසල දැක්කනේ මනිස්සු මේ ප්‍රාදේශය ලේකම් කොට්ටාසවල ප්‍රදශය ේකම් කාර්යාල ඉසරා. ඊට අමතරව බැංගු ඉස්සරා උදේ පාන්දරය ඉඳලා මේ ලෙඩ රෝග තියෙන වයසකම්මල තාත්තලා. ඇයි මෙහෙම වනේ. අපි හිතුවේ මේ ලක්ෂ විස්සක නාමලේඛනයක් අපි ලංකාවපුරා ප්‍රසිද්ධයට පත්කරාම. අපි හිතුවා දැන් මේ විරෝත්තා දක්වන සියලු දෙනා. එකනේ විරෝත්ධ කියන්නේෙමේ අර අපපු දෙ ලක්ෂ දාහත්දා නෙමි. අපි ආචානෙේ. අ අපි අචරා නෙමි අ ප්‍රාදේශීලයකම් කාරයාල්ලඟට ගිහිල්ල බෝඩ්ඩුස්ස ගෙන කෑගහපු සියලු දෙනා. අපි හිතුවා කොලයක් ලියලදායි කියල. අපි ඉල්ලී බොගුත් කර මංහිතන්නේ. ඒ ඉල්ලීම තුළනත්කිවවේ. නුතුසුස්ව ඉන්නව නම් අපිට වාර්තා කරන්න ප්‍රාදේශය ලේකම්වරයාට වාර්තා කරන්න දිසාපතිවරයාට වාර්තා කරන්න. හැබැයි අපි හිතවට වඩා අභ්‍යාචනා ප්‍රමාණය වැඩි වුණා විරෝත්තා ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හිති ඒනිසා ඇතෝසිම්ම දැනටත් සමහර ජනමාධ්‍ය වේදී පවවා මාත්‍යය කතා කලති නොම අපේගමි මේක ලැබින් වනා අයට ලැබිල නේ නොලබෙන්න්න නා අට ලැබිල තයරන්ති මං ඔබට අදත් අවස්ථාව තියෙනවා. මේක ප්‍රාදේශය ලේකම්වරයාට ලිකිතෝ දෙෙන උදන්න. ඒවගේ දෙයක් තියෙනවනං මොකද අසෝක මෙතනපේ පනතය තියෙනවාඒ වගන්තියක්. ඉතා පැහැදිලිව මේ මුදල අනවශ්‍ය පුද්ගලෙක් නුසුදුස්සෙක් ලබා ගත්තුත් ඒක අයකර ගැනීමේ බලය පවා සුබසාදන ප්‍රතිලාබ මණ්ඩලයට තියෙනු. මේක වැදත් මංහිතන්නේ මේක ගැන අපි බහෝධනෙකට අවබෝධයක් නෑ. ැයි ඉදැක්ෙනෙකුට කොහෝමද මේ නුසුස කෙනෙක් අතට යන්න ඒකයන්නේ ඉසල්ලම තොරතුර රැස්කර ගැීමක් වුණා ඒක පිරිවිතරණයට ලක්වුණා ඇතකට එහෙම ඉඩක් තියනවා සෝ අප තරම් ගන්න ඕනදේ මයිද බැකු ිෙනුම් පිළිබඳව බලනොටත් අපට මේ ඇතිව වුණා. ඇත්තරම ලංකාවේ මේ ආන්තික කණ්ඩායන් තුළ අපි දකිනව සම්හර පුද්ගලයෝ දෙ අපිට ඇවිල තියෙනවා උබටමම කියන්නට මෝනි ජනතාව දනගන්නට ඕන මේ තොරතුරු සුදුසන් විදියට තෝරගත්ත මේ විසිලක්ෂයත් සමහරු අපිට එවලතියෙනවා අපිට එපාමික. ස්වේක්ෂාවෙන් අපි ඉවත් වෙනවා. හේතුව මේ නම් ප්‍රසිද්ධ වනාට පස සමහර යකළු තිේරුගන්න ඇති මේ අපිට නෙවි ලබෙන්න්න ඕන මේක ලැබෙන් ඕන පිරිසින්නවා. එතොට ඔබහිතන්න අර සමීක්ෂණයේ සිදු වෙලත් තොරතුරුත් අරගෙන ඒ අය සම් වසන්කිරීමක් කරන්න ඇති සහර තොරතුරු ඒනිසාවෙන්න තියකලු කියන අපිටපාමේ. අප මේක ඉවත් කිරීමට කටුතු කරන්න. දැන් ප්‍රාදේශේ ලයකවුරු දිසාපතිවරු අපිට එවනො අයි තොරතුර. අපි ගියවර අපි අධ්‍යක්ෂමනල් රැස්වීමදිත් මේ පිළිබඳු තීන්දුව ගත්තා බහාම ඒ අයිගේ තොරතුරු වාර්තා කරන්න එයයි ඉවත් එන්නේ මොන හේතුව නිසාදකො තැන් ඔබතුමා කියනවා මේ දැනට වනත් කෙනෙකුට විරෝධතාවයක් දක්වන්න ඉඩ දෙන්න පුළුවන් කියලෝ. හැබැයි තැන් මේ ජූලි මාස පුාම ඔපබතුමාල මේක දුන්න ඩෙඩ deadline න්න අන්තිම දස මෙන්න අතිම දවස ඒකට තමයි මේක විරෝධතා දක්වන නන් එතනින් හ දක්වන්න බෑ දවර දෙන්නගෙල් තැන් ඒකන්න මේ අසුම වැ පිවෙල තමන්ගේ අර ගෝල් පෝස්ට් කටික් හටමයට ගෙනනවා න ගෝල් පෝස්් එක ඒහෙම්ම තියෙනවා. මේකදැ මේ ලංකාවේ ඉතිහාසේ පළමුුවරට මල්ටිඩයිමෙන්ෂනල් ප්‍රෝගම්මයක් නෙමේ. එතකොට මේක අපිට බලය තියනවා අර මංක නුසුදුස්සේ කාවත් ගන්ඩ. ග සුසේ ආවත් එඒයාගෙන් අයිකරගන්න පුළුව. තුරට යාගේ අයකරගන්න පුළුවන් නං මේක ජනතාව දැනුවත්වෙෙන්න්නට ඕන් ඒවගේද මේගේ බලධාරීන් වසයෙන් කටතු කන්න ප්‍රාදේශය මට්ටමේ නිලධාරීන්ට දැංවුණත් ආවුත් එක අපිහිට අගෝස්තු මාසන සැප්තම්බර් මාසයනවා මෙ එක් කියන පුද්ගලයා මෙයා අනුසුදුස මෙන්න තොරතුරු කියල දුන්නොත් ප්‍රදිශීය කම රට පුළුව ඔහු පිළිබඳව ක්ාවක් කරල අපිට එවන්නමයා නුු දුසු කැන විරෝධතා දක්වන්න පුළුවන් බන වා සැපතෙම්බර් නිවී අවදු තුනක් අපි ගෙනෝනමි ඒ අවුරුදු තුන තුළම අවකාශය තියෙනවා එවැනි වැරදි පුද්ගලය කුඩ ලැබිල තියරනන් ඒ ගෙවෝපු මුදල් සමඟ අයකරගන්න දැන් අපි මේ ඉලක්කන්දිහා ටිකක් බලමු මුොකද ඒක වැදගත් ඔබ කිවන්නේ කාඩ හතරකින් තමයි ගෙවන් එක ඔබ මුලයි ලම් පැලික ඉතා මදගත්කාරනැ එකතු කල්ලා අත්තහාම. ඔබේ දැන්තියන ලයිස්තුවානු අලුත්ම ලයිස්තුවානුව කිය දෙැනකුට හිමේ වෙනවාද අස්වසුම ප්‍රතිලාබේ. අස්වසුම ප්‍රතිලාව ඇත්තවසයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා කාණ්ඩ හතරත් එක්ක අපි ලේකනය තිබුණේ විසිලක්ෂයන ඒ විසිලක්ෂයටම ගෙවන්න පුළුවන් තත්ත්වයක් දැන්ට අපි ඇතිකරග ඉ යයාු අුමත කර ලේකන දැකී ඇති නොදන මරපු ලගෙන ඇවසේීම දැන් තාමත් අනුමතකරපු ලේඛනය තුළ තමයි මංකිවේ අලුතෙන් වෙරිෆයිඩ වෙච්ච ගිනුම් සංඛ්‍යාව එකනේ සම්පූර්ණ බැංකෝලිින් නිවැරදි සහ ඒ සුස්සු පුද්ගලයාම කියලා හඳුනාගෙන් අපිට වාර්තා කරල තියෙනවා ගිය සතිය වෙනකොට ලක්ෂාට ඉති ඇයි මේ ලක්ෂට ගෙවන්න බැරිද ක්ෂා තමයි ගවන්න ආරම්භ කන්න ලක්ෂා අටෙන් අපි ඇත්තවසේම මේ සතිය ආරම්භ කරන්න දර හයලක්ෂයක් කලුතෙන් ාවනේ ජුලිතිස්සක ඒ කැර අලුත් ම් බැංකෝ ග මාර ගෙනුම් මාරම්භක ඒ අයට ඊළඟට ගෙවනු ඒ ඒ විදිහට දැන් මේක අධියර ගත කරමින් එකෙන් ලොකු කාලයක් නෙවී මේ අයට ගෙවල අපිට යම් ආකාරයක අගෝස්තු මාසය විසි පහ වෙනකොට සමහර විට සමහර අයට ගෙවන්න වෙයි ජුලිමාසයකත් අගෝස්තු මාසකත් දෙක මිකතු කරලා මේ තත්වයක් ගැත් අපි දෙනට ඇත්ත සුම සාච්චා කරමින් පවතින. මේක හොඳ ආරංචයක්ය කැන්නේ අස්ඇසුම ප්‍රතිල්ලාබ ගෙවී අගෝස්තු මාසේ කමල් පත්මසිර මාතයක් කියනදට සමහරයට ජූලි ගෙවීමයි අගෝස්තු ගෙවීමයි දෙකම ගන්න පුළුවන් ගන්න පුළො අපි මේ අස්වසම ප්‍රතිලාබ වැඩසටහන යටතේ මේ සංවාද වල හැමතිස්සේ මතුවච්චකාරණ තමයි බැංකු ගෙනුම් නීවැරද්දිව ආරම්භ කල්ල තමන්ට මුදල් දාන්න දාපු මුදල ගන්න අවකාශයේ තියෙන නිසි නිවැදි බැංු ිෙනම තොරතුරු තියෙන් ඕන අස්වසුම ප්‍රතිලාබ ලබන පවුලකට කියන කාරණ. ැ මේ ගිනුම් මේ විදියට අලුතෙම්ම පටන් ගන්න වෙයි කියලා ඔබතුමාලා පුරෝකතන කරනක් දෙකයන් ඔබතුමාක දත්තා රැස් කන්න මොහොතේ ආවේ නද්ද අදහසක් මේක මේ වගේ වැඩක් වේ කියලා මෙක්්චර බරපතල වැඩක් වේ කියලා මේ ප්‍රතිලාබීන්ට මේම ගෙවන් අපේ දත්තවල තියෙනවා ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා තැපැල්කාරයාලොෝ ලිමම මේ ගිය පාර්ත්සාකච්ඡා කර අසෝකට මතකඇද. ැ බැංකු එකනේ ජාතික ඉතිරිකිරීමේ බැංකූ පද්ධතිය සහ තැපැල්කාර්යාල හර හා ගැබන්න පුළුවන් කියලා. නමුත් තැපැල්පත්තුමාගේ සතියේ අපේ සාකච්ාවිදි කියනවා එතන අපිට තියෙන්නේ අටසීයයි තැපැල්කාරයාල ජාලගත වෙලා තියෙන්නේ නෙට්ටුවක් පෙලා තියෙන්නේ ජාතික ඉදිරිකිරීමේ බැංකෝ සමඟ අටසීයයි. ඕක අපේ තොරතුරු අබාගැනීමේ තියෙන්නේ නැහැෙන. දපි හිතුවා මේයකි තැපල්කාරයාල ගෙනනුම ජාතික දිරිකිරීමේ බැංකුව. දගිතිරගෙන බැන්කු මුදල්දපු හැටීමේ යට මේක ලැබෙනවා නමුත් අද අපිට කියන්නේ අටසය එහෙමනම් ඒ ඉතුරු අයට මොකද කරන්න. ඉතුරු අයට නවත ගෙනුමක් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ඇති මෙ මෙවැනි කරුණු. ඉතාම පැහැදිලිව ඇතහස මර සමීක්ෂණයේදී ගන්න බැරවුණ ඊලාට අපි ගෙනම් අංකයක් කිල්ලුවම සමහරු දෙන්න ගෙනුම් අංකය තමන්ගේ අර බාලවය ස්කාර දරුවන්ගේ ගෙනුම් ංකේ කෙන ගෙනුමක් තියෙන නිසායි ඒ ඒක දෙනවා හැබැයි වගේ තව දෙයක් කියන්නට සමහර ගිනුම් තියෙනවා ඒවයි මුදල් තියන බව වාර්තාාවෙන නිසා නව ගිනුමක් ආරම්භ කරන්න ඉල්ලන අයත් තින්නවා එවැනි යි තය මංකන නුසු දුස්සන් බවට ඉදිරියේදී පත්වන්නට ඊට කඩ තියෙනවා කියන එක මේක දෙපැත්තම තියෙනවා හැබැයි අපි දැක්ක මේේ ගිනුම් විවෘත කරන්න යෑමේදී ඉතාම අපේ සමාජයේ ඉතාම අසරණ අහිංසක මිනිස්සු ගිනුම් විවෘත්ත කරන්න ගහිල්ලා මේ බැංකු ඉසරහා දවස් ගනන් පාන්දර ඉඳලා වැඩ නවත්තල ගිහිල්ලා හරි අසීරුතාවකට පත්න අනිතර අපි බැංකු පැත්තෙන් මේ ප්‍රශ්න දිහා බැලුවත් එක දවසකට මෙච්චර පිරිසක් නව බැංකු ගිනුම් විවෘත්ත කරන්න ඒ කියලා ඒ අය පවා හිතන් නෑන ස මගේ ප්‍රශ්න මේකයිත්ත දැන් මෙන්න මේමගේ කාරණ දිහා බැලූහාම අපි මේ දැනට ප්‍රතිලාබ ලබන සමුෘති වගේ ප්‍රතිලාබ ලබන අපිට බැංකු යාන්ත්‍රනය තිබුණ ගෙවම් කරන යන්ත්‍රන තිබුණා ඒක අතික්‍රමණය ගිහිල් කරන්න ගිහිල්ලද අපි මේ නැති ප්‍රශ්නය කොළුවෙදාග මේ අතික්‍රමණයක් නෙමී ඇතවසේම ශ්‍රී ලංකා මහ බැංකු නිර්වචනයන අපි මෙතන්දි පාවිච්චි කර. එතු ලංකාවේ බැංකු නොවන මූල්්‍ය ආයතන තියෙන. එදරේ මූල්්‍ය ආයතන නෙමී අපි මෙතින්දි ගන්නේ චෙක්පත් නිශ්කාශනය කිරීමේ බලය තියෙන එවැනි කරුණු වලදී වානජය බැංකුවක් කැර වෙනත් බැංකුවක් අපිට ගන්න පැහැ මේක ඉතා සරලවම පැහැදිලි කරා අපි මුල ඉදලම හැබැයි හක් අය ගිනුම් වෙනුවට අර වෙනත් ග දීපු නිසාය ගොල හිතුව අපට ඒ එකකෙන් පුළුවන් එස්බ එක ගිනු මෙෙන් පුළුවන් පැල්කාරයාල ගිුුවෙන් පුලුවන් කියල විශ්වාස කරගෙන හිටපු අයට තමයි මේ ප්‍රශ්නය මතෝන. ඇදට මේ අය දැව්වහිතන්න ජුලිමාසේ තිස්සකරනොට මහර කලින් කිබව වගේ. හයලක්ෂ අසූදාහක් අලුතෙන් ගිනුම් ආරම්භ කරන තත්ත්වයට මේ විසිලක්‍ෂයේ පත්තුනා කියලා කියන්න. කොයි තරම් ප්‍රශ්නයක් පොළොවේ තියන්නට ඇද කියන එක හිතාගන්න පුළුව. ඊට පස්සේ ජාතික හැදුනුම් පත් අංකේ වැරදි. දරුම් පත්තන්කේ ගැහවමගේ ගිනම්මංකය එන්න එනහැ. ඉලාට ගිනුම්මංකය දීපු එක ඩේටන්ට්‍ර ඇතුල් කරනොකොට වරද්දල තියෙනවා. ඉතිමිනි මේෝමඟර මුලින් කියපු තාක්ෂණික ගැටලු ආපුවම අක මේක අපි දෙන්නේ ඩරෙක්් ට්‍රාන්ස එකක්. කෙලින්ම ගිනුමට බැරවෙන විදිිය. ඉති මේක තමයි හොඳම සහ පහසුම ක්‍රමය. ඒක්‍රමය ඇෝස මේවර විතරයි මේ ප්‍රශ්නය ඇතිවන්නේ මම හිතන්නේ. අපිට ඉදිරි වට පිළිබඳව සැප්තැම්බර් ගිවීම ඔක්තෝබර් ගිවීම මංහි තන්නේ බරපල් ප්‍රශ්නයක් වවෙන්න ඒ නිසාම තමයි අපට අනිත්පත්තෙන් කල්පනා කරන්න වෙන්නේ මේක ඉස්සරහට එන්න පුළුවන් අියෝග මනවාදකයනක දැම්ම හඳුගන්නක වැද ගැත් කළලා ැන් මොකද මේ මේ වගේ ප්‍රශ්න කමල් පත්පිසිරි මත්තය කියන්න මේ බැංකු ගෙනුම් වගේවා ඒවා දත්ත ඇතුල් කිරීමම් පිළිබඳ ඇතැම් ගැටලු අපි මංක මේක ගැන ක් සවිඥානිකුුණන්න සමරය හඳදුර ගන්න තිකුක් ැ දරනකට මෙෙම තමුකු දැන්ගන්න කෙනෙකුට අපි ගෙවීම් කරනවා සංක්‍රාන්තික ත්ත්වේ ඇයට මාසකට දෙදස් පන්සිය කම්බුවෙන් හ ඔබ කියන විදියටට ලක්‍ෂ හතරක් පිරිසට මේ ගෙවීම් අනුමත වෙන දැ මේ අය සමහර වෙලාවට මේ සංක්‍රාන්තිකාය දැම් මේ රටේ තියෙන නියගය වෙස්ස නැතිකම් සහ ඒකත් එක්ක මේ ජලහිගේත් එක්ක ඇවිල්ල තියෙන අභියෝග දිහා බැලුවහම ලංකාවේ හැම තැනම නැගෙනහිර උතුරේ දකුණේ අපට දිනපතා වාර්තාාවනට මේ තත්වය එක්ක මේ අය අවධානමට ලක්කූ නෙමේ ඉතාම ඉක්මනින් අන්ත දිල්දු ගානට දෙෙන්න්න පුළුවන් මේ තියෙන කාලගුණ තත්ත්වන් දිහා බැලූහම මේ තැනට එන්න පුළුවන්. එතොකොට කොහොමදාපී ඔබේ පුරෝකතනයමකත ඔබේ සූදානමමොකද මේ පල්ල හා ඉන්න අයට කරන්න දෙදස් පන්සයක්ලමන සංක්‍රාතික කෙනෙක් ඇත්තවසේම අන්තදිලඳදු කැටගරියකට ඇතුල්වෙන්න වෙනවාන. එයාගේ ආදා මටවම පල්ලයාට ඇවිල්ලා. කොහොම දෙක කරන්න තියෙන සූදානම. ඉතා පැහැදිලිවදැ බගා හානි විච්ච ගාපාලු විච්ච ක්ඩා අඇම්මුලට මනෙත රජය දැන්ටමත් කියලා තියෙන යට වගාවන්දි ගෙවනවා කියලා.ඒ හානි පූරර්ණ වන්දි ගියවනවා කියල. න්න සලකාබල නෝග ිකර ඇමති රන්න දිගින් දට කියන මේ සල්ලි වාගන්ටි මර කියලා නමුත් අපිට දැන් ඇතවසයෙන් ඔබ කියන විදිහයට මේ සංක්‍රාන්තික වගේ හිටපු කෙනෙකුට අන්තදුගී තත්ත්වයට ඇතුළවෙන එක පිළිබඳව ඒ අයට අවස්ථාව තියෙනවා මේ මාසයෙන් පස්සේ අගෝස්තු මාසයෙන් පස්සේ නැවත ඉල්ලීමක් කරන්න ඒ අයට බොහොම විවෘතුෝ අපි කියනවා ඒයට නැවත ඉල්ලීමක්රන්න පුළුව ඒ ඉල්ියනට කල්ලා නැත්ත දැන්ට කරලා නත්න ඒ ඉල්ලීීම අපිට සලකා බලන්න පුළුවන්. බෝ හේතුව එවැනි ඉල්ලීමක් සාධාරණයි කියලා අපිට ග්‍රාමනිල්ධාරිවරය හර ප්‍රාදීශී ලේකම්වරයාගේ නිර්දේශය තුළින් දිසාපතිවරයා වින් අපිේඒක යොමු කරනවා න අපි පුුවන් ඒ පිළිබඳු සලකාප ගන්නට මේක අනි පත්තරත් වෙනවාදේකයන්නේ අපි මොක අන්ද දිලුණු තත්වය න්න කෙකුට පාලස්තාහක් ලැබෙනවා ඒ පවුල අම්මාකාරයකින් එතනින් උත්තාපනය වුුණොත් හ ට ඒ අයව වෙනත් කාණ්ඩයකට ගේ නත් ඒ විදිටම කටයුතු කර ඒ වගේම ඔබ නිවැරදිව ඇහුව ඒ ප්‍රශ්නය ඇත්තටම. මම කියන්නට ඕන තැන් සමහට ඒ පවුලේ අන්තදු ගිහිටි ඒ පවුලේ දරුවකට රස්සා වහම්බයිනෝ. සැප්තැම්බර් මාසය. එතකට අපිට අපි දැනුන්දී රතියෙනවා ඒ අපිට වාර්තා කරන්න. රස්සාව ැබිල තියරුනන් යාගේ ඊට පසේ මුදල සමඟ අපඒ පරිීක්ෂා කර ලැලූුවම පිට පේන මෙයා වැටෙන් ඕන සංක්‍රාන්තික. නැනම් මෙයා වැට ඕන දුප්පත්. එත අපිට පුළුවන් ඒක මාරු කරල දෙෙන්. ඒ එවැනි වාතාවරණයක් එවැනි වැඩපිළිවෙලක් ඇතෝ සෙම්ම සමා්‍යපසාක වැඩ පිළිවෙලේ තියනවා. අවසාන වශයෙන්. ඔතුමා නැවත කියනවනන් මට කියීදනෙක් ඉන්නවද ඔබ දැනට තෝරාගත්ත ලස්තුවල අනුමත ලයිස්තුවල මේ කාණ්ඩ් හතරෙන් මොනවද ඊලක්කන් තේරිච්ච පවුල්. මට ඇත්තවසේම සංකඛ්‍යාත්මකෝ මේවිලේ කිය නමාරුයි. හේතුව අපි තාමත් තොරතුරු ලබාගනිමින් ඉන්න නිසා. ඇතවසේම අපිට තව දවස් දහයක් යැනකුට මේ සංක්‍යයාලයකන සහිතවම අප ප්‍රවෘති නිවේදයකින් මේක ඉදිරිපත් කරන්න බලාපොරොත්ත. කමල් පත් මිසර මාතයා කොච්චර අභියෝග තිබනත් මේ තොරතුරු ඉදිරිපත් කරන්න කැත්තෙන් ඉදිරිපත් කෙනවා ඒක ඉතාමත්ම වැදගත් කාරණය අපි බලමු මේසරේ දීලා තියෙන්න්න ඩෙඩ්ලයි එක මේ වෙලාව අපි අරගෙන තියන අස්වසුම ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙන කාලය ඇතුළත මේ සරේ අපිට මේ වැඩේ කරගන්න පුළුවන් ේද කලා කාව්ප ්‍රමාතය බේහෙන්වස්තුතියි අද පැතිකර සංවාදයයට පැමි බෝමිස්ස දීමේ අවස්ථාව ලබාදන්න.